සියලු දෙනාටම. අද මේ තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ දැනට ධාවන තත්ත්වයේ පවතින වාෂ්ප දුම්රිය එන්ජිමක් වන ෆෙඩ්රික් නෝත් ගල් අඟුරු දුම්රිය එන්ජිම ගැන. ඩීසල් දුම්රිය එන්ජින් භාවිතයට පැමිණීමත් සමග ගල් අඟුරු එන්ජින් භාවිතයෙන් ඉවත් වුණා. අතීතයේදී ගල් අඟුරු එන්ජින් ලංකාව පාලනය කළ විවිධ ආණ්ඩුකාරවරුන්ගේ නම් වලින් වගේම කොළඹ පිහිටි ප්‍රධාන පාසල්වල නම් යොදාගෙන තමයි නාමකරණය කරලා තිබුණේ. දැනට ධාවන තත්ත්වයේ පවතින මෙම එන්ජිම නිෂ්පාදනය කළ තියෙන්නේ 1945 වර්ෂයේ ස්ටෙෆන්සන් සමාගම විසින්. ක්ලාස් B1 ටී කාණ්ඩයට අයත් අංක 340 දරන වාෂ්ප එන්ජිම තමයි මේ විදියට ධාවන තත්ත්වයේ දැන්ට පවතින්නේ. මෙම දුම්රිය එන්ජිම සාමාන්‍ය මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදාගන්නේ නැහැ. පෞද්ගලික සංචාරක ආයතනයක් මගින් සංවිධානය කරන විවිධ සංචාරවලට මේ දුම්රිය එන්ජිම යොදාගන්නේ. වාෂ්ප දුම්රිය එන්ජිම ගමන් කිරීමේදී අතීතයේ දුම්රිය සේවාව මොන විදියට තිබුණාද කියලා බලාගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. මෙම දුම්රිය එන්ජිම සංචාරයේ යෙදෙන විට කොළඹ සිට බදුල්ල දක්වා වන මාර්ගයේ නිල්ල පිරුණු තේවතු මැදින් යන වාෂ්ප දුම්රිය එන්ජිමේ දර්ශනය බලා ගැනීම සඳහා දුම්රියට ඇලුම් කරන බොහෝ දෙනා එකතු වෙනවා. වීඩියෝ එකේ ඇතුළත් වෙන්නේ 2019 වර්ෂයේ සංචාරය සඳහා මහනුවර දුම්රිය ස්ථානයට වාෂ්ප දුම්රිය එන්ජිම පැමිණි අවස්ථාවේදී ගන්නා ලද දර්ශන. විශේෂ ස්තුතිය තොරතුරු සොයා ගැනීමේදී සහය වූ ජනිත් උදයංග සොයුරාට. මේ වීඩියෝ එක ගැන ඕගොල්ලොන්ගේ අදහස කමෙන්ට් එකක් විදියට පහලින් සඳහන් කරන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරන්න.